වියදම් පියවාගැනීමට තරම් ප්‍රමාණවත් අපනයන ආදායමක් අපිට ලැබෙන්නේ. මේ රටින් තේ රබර් පොල් අනික්කේවා. අපනයිනය කරල ලබෙන ආදායම ප්‍රමාණවත් නෑ. අපිට අවශ්‍ය කරන්න ආනයින්නට කරන්න. බේත් පෝර ප්‍රසානික දරව්වේ යන්ත්‍ර සූත්‍ර ආරපාන යනාදියගන්න ප්‍රමාණවත් නෑ. එනිසා අපට ජගමගිම හිංගියක් ඇති විත්‍යම අපි හැම දාම. විදශවලින් න අයාරගෙන තමයි මේ පියෝගන තිය. තවදුරටත් නාය ගණඩ බැරිවිත්ත්‍ය හම අපිට නයවල් ලිපියන් නිකුත් කරල කවුරු ආණ්ඩු කළත් ලංකාවට බහණ්ඩ ගන්න බෑ. මේක තමයි යථර්ථවාදී තත්ත්වය. එකකනිසා නිෂ්පාදන ආර්ථිකයක් ඇතිකිරරිම පමණයිීමයට විසඳුම රට ඇතුළේ රටේ නිෂ්පාදනය කළලාකි හැම බණ්ඩයම නිපඳවා ගැනීමට උත්සාහධරට ඕනි. දැන් අපි බිත්තරත් දානායනය කන්න වනම්. කකුල් මසුත් අනායිනය කරන්න වෙනවනක්. අල්ලූු ිරිසුත් නායිනය කරන්න වෙනවාන සහලුත් ආනායනය කන්න ඕන පිටිත්තා ආනායිනය කන්න ඕන මේ සියලූම කනබුණ දේවල්ටික පවාව අත්‍යවශ්‍ය ආනයනය කරනවානම් අපිට ඒ සඳ මුදලුත් නැත්තාං යම්කි සිහිරවෙච්ච අවස්ථාවක දේ කරන්නේ කෝමද කියන එක රජයේ ප්‍රතිපට්චි තීරකයන් විසින් තීරණය කළ යුතු කරුණක් බව ජැනාධිපත්තුමා කැබිනට මන්්ඩේ දැනුන්දුම්. ඒ අනුවතමයි ප්‍රතිපත්ති තීරකයන් පිටිමිල අවශ්‍ය ප්‍රමාණයට වඩා විශාල් ලෙස පහතේලුවොත් එතනදී දේශීය ලක්ෂ සංක්‍යාත මේ රටේ වී වගා කරන ගෝවිී අට අරක්ෂා කිරී පිළිබඳ දැඩී ගැටලුවකට ප්‍රතිපත්ති සම්පාදකයෝ මූුණ දෙනවා මක්න නිසා දෙයක් තෙරගු මිල අඩුවනොත් සාල් පරිභෝජනය කරමින් සිටි ජනයා පාම්පරිභෝජනය සඳහා වැඩි පෙළඹුවක් නැඹුරුවක් ඇති වෙන එනිසා දේශය ගොවි ආරක්ෂා කිරීම සඳහා, පිටිමල යම් කිසි මට්ටමක පොත්තාගැෙන යමේ රජයේ ප්‍රතිපත්තියක් ති බෙන.